ඔබේ අධ්‍යාපන සිහිනීට නැනවත්ම මඟ e-soft HND අපේ ජීවිතවල වැදගත්ම කාලේ නිකරුණේ ගෙවල් වලට කොටු වෙලා ගෙවල් දාන්න පුළුවන්ද? අගේ සීන ප්‍රමාද කරන්න වසංගත තියා කිසි දෙයකට බෑ. ඒක නිසා මමත් e-soft එකේ HND කරන්න පටන් ගත්තා. නිකරුණේ කාලදමන කාලය මට අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්න පුළුවන් වුණා. ඔබේ අධ්‍යාපන සිහිනීට නැනවත්ම මඟ e-soft HND අපි දන්නවා මේ අධ්‍යාපනයට ලෝකයේ තියෙන ඉල්ලුම වර්තමානයේ කොතරම්ද කියලා. ලංකාවේ අපේ පරපුරෙත් වෙනදාටත් වඩා වර්තමානයේ ඉගෙන ගන්න ලොකු උනන්දුවක් තියෙනවා. ඒක දේශීය වෙන්න පුළුවන්, විදේශීය වෙන්න පුළුවන්, නිදහස් අධ්‍යාපනය ඇතුළේ වෙන්න පුළුවන්, පෞද්ගලිකව වෙන්න පුළුවන්. කෙසේ හෝ Tamange දැනුම් මට්ටම් වැඩි කරගන්න, අධ්‍යාපන සුදුසුකම් ඒ හරහා වැඩි දියුණු කරගන්න බොහෝ දෙනෙක් උත්සාහ කරනවා. දැන් මේ වෙලාවේ ඒ සියලු උත්සාහයන් ක්‍රියාත්මක වුණත් යම් බාධාවන් තියෙනවා. ගෝලීය වසංගත තත්ත්වයක් එක්ක සුපුරුදු සාමාන්‍ය ඇතුළේ නෙවෙයි නව සාමාන්‍යයක් ඇතුළේ තමයි වැඩ කටයුතු කරමින් ඉන්නේ. ඉතින් ඒ හින්දා අද අපි ඍදායිබුවන් වැඩසටහනෙන් මේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ වෙනස්කම් රාශියක් සිද්ධ කරපු e-soft සමූහ ව්‍යාපාරයත් එක්ක මේ අධ්‍යාපන අවස්ථාව පිළිබඳව කතා කරන්න සූදානම් වෙනවා. වෙනුවෙන් අපි ආරාධනා කළා e-soft සමූහ ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය දයන් රාජපක්ෂ මහත්මට. අයිබෝන් ඔබතුමාට අයිබෝන්. දැන් මේ සභාපතිතුමා අපි දන්න කාරණයක් තමයි මේ සාමාන්‍ය පෙළ වෙන්න පුළුවන්, උසස් පෙළ වෙන්න පුළුවන් විභාගවලට මුහුණ දෙන දරුවන් වෙනදට වඩා වෙනස් තත්ත්වයකට මේ වෙලාවේ මුහුණ දීලා ඉන්නේ විවිධ හේතු වුන්ට තියෙනවා. දැන් කෙනෙක් විදේශගත වෙන්න හිතාගෙන හිටියත් ඔවුන්ට යම් බාධාවන් තියෙනවා. ඒක ගුවන් ගමන් සම්බන්ධයෙන් තියෙන බාධාවන් වෙන්න පුළුවන්. විදේශීය විශ්වවිද්‍යාලවල ඔවුන් ලියාපදිංචි වුණත් ඔවුන්ට ඔන්ලයින් ක්‍රමයේ ඇතුලේ අපේ රටේ ඉඳගෙන තමයි ඉගෙන ගන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ වර්තමාන තත්ත්වයත් එක්ක. දැන් මේ වගේ දරුවන්ට, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට e-soft ආයතනය ඇතුලේ ඔබේ වැඩපිළිවෙල ඇතුලේ මොනවා හරි විසඳුමක් තියෙනවද? ඔව් මනෝජ්, ඇත්තටම හොඳ කාලීන ප්‍රශ්නයක්. ඇත්තටම ඔබ කිව්වා වගේ ඇත්තටම අපිට කටයුතු කරන්න වෙලා තියෙන්නේ මේ උසස් අධ්‍යාපනය කියන ක්ෂේත්‍රයේ වත් මේ නව සාමාන්‍යයක් යටතේ. ඉතින් ඇත්තටම උසස් අධ්‍යාපනය කියන එක අපිට දැන් මේ තත්ත්වයේ උඩ අපි සමහර දේවල් නම් අපිට පසකටලා මේ වසංගත தත්ත්වේ ඉවරුනහම අපි කරනවා කියලා ඉන්න පුළුවන්. නමුත් දරුවෙක්ගේ අධ්‍යාපනය වගේ දෙයක් එහෙම අපි පසකටලා පරක්කු කරලා කරන්න ගියොත් ඒකට තියෙන අර දරුවාට තියෙන උමනාව ඒ වගේ මේ අපේක්ෂාවන් බිඳී යන්න පුළුවන්. ඒ නිසා තමයි අත මේ නව සාමාන්‍ය தත්ත්වේ අපි විවිධ ක්‍රමවේදයන් හඳුන්වා දීලා තියෙනවා මේ දරුවන්ගේ අධ්‍යාපනය කරගෙන යන්න. දැන් ඔබ කිව්වා ඇත්තටම සමහර දරුවන් ඉන්නවා විශේෂයෙන් අන්තර්ජාතික පාසල්වල අධ්‍යාපනය ලැබපු දරුවන්ට මේ රටේ නිදහස් අධ්‍යාපනයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ අවකාශයක් නැහැ. එතකොට ඒ දරුවන් ගොඩක් අය සීන මමමින් හිටියේ විදේශ රටකට විදේශගත වෙලා විදේශ විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා ඒ උපාධි ලබා ගන්න. අතොර මේ වෙනට තියෙන තත්ත්වයන් යටතේ සමහර රටවල් සම්පූර්ණයෙන්ම මේ ආගමන විගමන පැත්තෙන් ඒවා පාලනය කරලා තියෙනවා. විශ්වවිද්‍යාලයේ ප්‍රවේශ ලබා ගත්තත් අධ්‍යාපනය කරන්න වෙලා තියෙන්නේ ඔන්ලයින් හිදියට. ඉතින් මේ තත්ත්වයන් යටතේ මම හිතන හැටියට ඇත්තටම හොඳම දේ තමයි මේ ඕනෙම පැත්තකට යන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මේ තත්ත්වයන් වෙනස් වුණාම මේ තමන්ගේ ඉලක්කවලට නැවත යොමු වෙන්න පුළුවන් ක්‍රමවේදයක් ඔස්සේ අධ්‍යාපනය පටන් ගන්න එක. ඒ සඳහා තමයි අපි අත්තරම මේ වෙලාවේ දරුවන්ට කියන්නේ, දෙමව්පියන්ටත් කියන්නේ මේ මහා බ්‍රිතාන්‍ය පියර්සන් ආයතනයේ විශේෂයෙන් ගත්තත් තමයි බ්‍රිතාන්‍යයේ තියෙන විශාලම මේ සුදුසුකම් ලබා දෙන ආයතනයක්. ඉතින් එහෙ උසස් ඩිප්ලෝමා පාඨමාලාව ඔබට හදාරන්න හැකියාව තියෙනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ HND අපි කියන හය නැෂනල් ඩිප්ලෝමා නැත්නම් උසස් ඩිප්ලෝමා පාඨමාලාව. මේක රටවල් ගණනාවක විශ්වවිද්‍යාල වලින්, කියන්නේ රටවල් 100කට ආසන්න රටවල් වල විශ්වවිද්‍යාල වලින් පූර්ව සුදුසුකමක් හැටියට අනුමැතියක් දීලා තියෙන මේ පාඨමාලාව. ඉතින් ඒහි වැදගත්කම තමයි දැන් දරුවන් මේ හැර අපේ අධ්‍යාපනයට යම් අගයීමක් ලැබෙනවා ඒගොල්ලෝ විදේශගත වෙන්න ඕනේ වුණාම. ඒ කියන්නේ අපි කියනවා ක්‍රෙඩිට් ට්‍රාන්ස්ෆර් ප්‍රෝග්‍රෑම් එකක් කියලා. ඒ කියන්නේ අපි මෙහි වසර දෙකක් අධ්‍යාපනය ලැබුවා නම් ඒ වසර දෙකට හා සමාන ක්‍රෙඩිට් ට්‍රාන්ස්ෆර් එකක් එහෙදී ලබා ගන්න පුළුවන්. ඒතර දරුවාට සිදු වෙන්නේ අර ඉතුරු ටික කරලා ඒ උපාධිය සම්පූර්ණ කරන්න. ඒ වගේම තවත් මෙහි තියෙන සුවිශේෂත්වය තමයි මේ තත්ත්වයන් යටතේ දැන් දරුවෝ හිතනවා සමාජලාවට දැන් විදේශගත වෙන්න බැරි වුණත් මේ HND පාඨමාලාව ඔබට ලංකාවේ e-soft metro campus එකේ හෝ එහෙම නැත්නම් වෙන ඕනෙම උසස් අධ්‍යාපනයේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක උපාධියක අවසන් වසර විතරක් කරලා
එකෙනේ අපිට කියනවා ඒකට top up degree කියලා. ඒක විතරක් කළා උපාධිය සම්පූර්ණ කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම අර මේ වෙලාවේ ඒක ඉතාමත් හොඳ යෝග්‍ය ක්‍රමවේදයක් කියලා කියන්නේ මොකද අපි දරුවන්ගේ එක එක කෙනාගේ අධ්‍යාපන බලාපොරොත්තු එහෙම නැත්නම් ඉලක්ක ගොඩක් වෙනස්. අපි ඒවා වෙනස් කරන්න හොඳ නැහැ. ඉතින් මේ වෙනස් නොකර ඒ තමන්ගේ අර කලින් තිබ්බ ඉලක්ක වලට යන්න හැකි හොඳම මාර්ගයක් හැටියට තමයි අපි මේ උසස් ඩිප්ලෝමා පාඨමාලාව හඳුන්වා දීලා තියෙන්නේ. අනිත් එක මේ තත්ත්වයන් යටතේ අපි තවත් තියෙන ලොකු ප්‍රශ්න තමයි විභාග පැවැත්වීම. දැන් සමහර ලාට විභාග කොච්චර තියන්න බලන් හිටියත් අපි තුමු එකපාරට මේ මේ වෙනස් වීම නිසා විභාග තියන්න බැරි වෙනවා. දැන් උසස් පෙළට පවා ඒ වගේ තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඉතින් මේකේ ගොඩාක් ඇගේම් කටයුතු කරන්නේ නිබන්ධන හරහා. ඔව්. ඉතින් ඒ නිසා ඒ තත්ත්වයන් යටතේ වද මේ පාඨමාලාව කරගෙන යන්න හැකියාව තිබෙනවා. संबंध විශ්වවිද්‍යාල ප්‍රවේශයක් ලබා ගන්න. හැබැයි දැන් ලෝකයේ අධ්‍යාපන ක්‍රමයන් ගොඩක් වෙනස්කම් වලට භාජනය වෙලා තිනවා. විශේෂයෙන් සාමාන්‍ය පෙළෙන් පස්සේ උනත් උසස් අධ්‍යාපනයට යොමු වෙන අවස්ථාවක් තියෙනවා විශේෂයෙන් පදනම් පාඨමාලාවක් හරහා. ඔව්. ඒතර මේ පදනම් පාඨමාලාව අවසන් කරපම් මේ දරුවන්ගේ උසස් පෙළ නොකර තිබුණත් ඒ උසස් පෙළට හා සමාන වටිනාකමක් ලැබෙන දෙයක් ඒගොල්ලෝ කරගන්නවා. මේ පදනම් පාඨමාලාව. එතනින් පස්සේ ඒගොල්ලන්ට පුළුවන් මේ උසස් අධ්‍යාපනයට යොමු වෙන්න. ඉතින් දැන් මේ වෙනකොට ඇත්තටම සාමාන්‍ය ප්‍රතිඵලත් මාර්තු මාසයේ සාමාන්‍ය පෙළට පෙනී සිට දරුවන්ගේ ප්‍රතිඵලත් ඇත්තටම පරක්කු වෙමින් තියෙනවා. ඉතින් මේ තත්ත්වයන් යටතේ උද ඒගොල්ලන්ටත් පුළුවන් මේ වගේ ශාස්ත්‍රයකට උසස් අධ්‍යාපනය ලබා ගන්න. විශේෂයෙන් තොරතුරු තාක්ෂණය, ව්‍යාපාර කළමනාකරණය, ඒ වගේම ඉංජිනේරු තාක්ෂණය, සත්කාරක සේවා කළමනාකරණය ඔය වගේ විවිධ ශාස්ත්‍ර ඒගොල්ලන්ට තෝරගන්න පුළුවන්. දැනටමත් ඇත්තටම අපේ ඊසොෆ්ට් ශාඛා ජාලය හරහා මේ සාමාන්‍ය පෙළෙන් පස්සේ අපේ පාඨමාලාව මූලික පාඨමාලාවලට සම්බන්ධව ශිෂ්‍යන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. අත්‍යවශ්‍ය ශිෂ්‍යන් 10000කට වගේ ප්‍රමාණයක් දැනටත් අපේ ඔය පදනම් පාඨමාලාවට සමාන ඩිප්ලෝමා පාඨමාලා කරමින් ඉන්න සාමාන්‍ය පෙළෙන් පස්සේ. ඉතින් ඒගොල්ලන්ට උනත් මේ පාඨමාලාව හරහා HND පාඨමාලාව හරහා උපාධි ලබා ගැනීමේ උපාධියක් ලබා ගැනීමේ ක්‍රමවේදයකට පිවිසෙන්න පුළුවන්. දැන් මේ සභාපතිතුමා දැන් අපි දන්න දේ සහ අපි අත්විඳින දේ තමයි මේ වෙලාවේ ගොඩක් පාඨමාලා සිද්ධ වෙන්නේ කරන්න වෙන්නේ ඔන්ලයින් ක්‍රමවේදයට. එතකොට මේ ඊසොෆ්ට් ආයතනයේ HND පාඨමාලා හදාරන අයට මේ ඔන්ලයින් ක්‍රමවේදය ඇතුලේ ඉගෙන ගන්න පහසුකම් සලසලා තියෙනවා. අනිවාර්යයෙන්ම ඇත්තටම දැන් අපේ සියලුම පාඨමාලා මෙහෙ වෙන්නේ මාර්ගස්ථ ඔන්ලයින් ක්‍රමයට. ඉතින් අපි ඇත්තටම සුවිශේෂී වෙනස්කම් රසක් අපි කරා අපේ අධ්‍යාපනය ලබා දෙන ක්‍රමවේදය තුළ මේ ඔන්ලයින් අධ්‍යාපනය කියන දේ සමාජගත කරන්න. මොකද ඇත්තටම ඔන්ලයින් අධ්‍යාපනය කියන සම්පූර්ණ ඔන්ලයින් අධ්‍යාපනය කියන එක අපේ විශේෂයෙන් මේ තරුණ දූ දරුවන්ට ටිකක් අලුත් දෙයක් වුණා මේ වසංගතේ පටන් ගන්න කාලේ. ඉතින් ඒගොල්ලෝ සමහරලාට මේ අර පන්ති කාමරේ ලැබෙන අත්දැකීම ඒගොල්ලන්ට ලැබෙන්නේ නැහැ. සමහරලාට මේ ඔන්ලයින් අධ්‍යාපනය ඒගොල්ලෝ ටිකක් උනන්දු වෙන්නේ මේ කරන්නේ. ඒකට ටිකක් පැකිලීමක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි විවිධ වෙනස්කම් කරා. අපි ළඟ තියෙන ඇත්තටම ESOFT ELMS කියලා අපි කියන ESOFT Learning Management System කියලා. ඒකේ අපි ගොඩාක් වැඩි දියුණු කරා මේ ඔන්ලයින් ක්‍රමවේදය දරුවන්ට ආසාවෙන් කරන්න පුළුවන් වෙන විදියට සකස්සන්න. විශේෂයෙන් දැන් මොකක් හරි පාඨමාලා මොකක් හරි දේශනයක් හදාරපුවාම ඒ දේශනය නැවත පුනරීක්ෂණය කරන්න නිකන් අර ක්‍රීඩා විලාසයෙන් එන ක්‍රියාකාරකම්. එතන ඒව හරහා දරුවන්ට ටිකක් උද්‍යෝගයක් ඇති වෙනවා. මම මේ ටිකෙන් ටික කරගෙන යන්න ඕනේ. මොකද පන්ති කාමරය වගේ කවුරුවත් නැහැ පිටිපස්සෙන් ඉඳලා මේ ඒගොල්ලෝ උද්‍යෝගය ඇති කරන්න. ඉතින් ඒ නිසා මේ වගේ ගොඩක් වෙනස්කම් රසක් කරලා තියෙනවා. විශේෂයෙන් අර ඔන්ලයින් කියවම ක්‍රමවේද දෙකක් තියෙනවා. එකක් තමයි මේ virtual classroom කියන එක. ඒ කියන්නේ දේශකයා මේ අපි දැන් සම්බන්ධ වෙන වෙලාවටම අපි දේශකයා එක්ක සම්බන්ධ වෙලා අධ්‍යයනය කරන එක. ඒ ක්‍රමයක් අපේ පද්ධතිය ඇතුලේ තියෙනවා. ඒ වගේම තවත් සුවිශේෂී දෙයක් තමයි අපේ පද්ධතිය ඇතුලේ තියෙනවා මේ pre-recorded lessons. ඒ කියන්නේ කලින් පටිගත කරන ලද
දේශන තියෙනවා එතකොට ඒකේ තියෙන වැදගත්ම කතාව තමයි අර දැන් සමහර ලාට අපේ මේ මේ මාර්ගස්ත ක්‍රමවල අවහිරතාවය තියෙනවා data වල ප්‍රශ්න ඇති වෙනවා සමහර දරුවන්ට මේ දේශකයා සම්බන්ධ වෙන වෙලාවෙම සම්බන්ධ වෙන්න බැරි වෙනවා signal නැති ප්‍රශ්න තියෙනවා ඉතින් ඒ නිසා මේගොල්ලන්ට පුළුවන් පස්සේ වුණත් ඒ ඒ දේශනය නැවත පුනරීක්ෂණය කරන්න ඒගොල්ලන්ට පහසු වෙලාවකට ඉතින් ඔය වගේ ක්‍රමවේද ගොඩක් ඒ කියන්නේ මම කිව්වා අර ක්‍රියාකාරකම් ඇති කලත් කරලා තියෙනවා එතකොට ප්‍රතිගත කරන ලද දේශන තියෙනවා virtual classroom प्रश्न क्रमवेद तमंगे धनम परीक्षा करमें विशेषम कीसमेट्रो कैंपस मेषेस्ट्रे फलमे उध्यापने ऑनलाइन मोबाइल फोन एपंद मेवन अतर एपल दुग्र दुराथन सह अणिकुत मे आंड्रॉइड दुराथन सह दिखटम अपेक बागत करगा पुलवा इतनीसा संहार लाट कंप्यूटर ऐक् नती उना परगणक ऐक् नती उना जंगम दुराथने की धरू अंट पुलवांग अपे देश वलट खेलीम संबंध वेला ये अद्यन कटयत करगणे मेघनो बट विसर दनगन पुलवान हताई पांसी हेत्त दिखाई पांसी हेत्त दिख दुर्घटना अंक हताई पांसी हेत्त दिखाई पांसी हेत्त दिख दुर्घटना अंक वर्तमान अभी दानो मे एच एंड डी पाठमाला पवात्मन तवात उसस अध्यापन आयतन थी नो नमुत ईस ऑफ आयतन मे संधा तोरगन शिशुन टब आराधना करना इतन थी विशेषत्व मनोवाद अनेक आयतन वर्ट सापेक्ष मनोज अत्र अभी पी एस एन आयतन अत्यक संबंध ने मीट आवृदू इकोलहाट विर खाली ईस्ट ऑफ मेट्रो कैंपस आयतने ये विनोड़ अत्र लंकाय मंगिता उसध्यापन आयतन गणना वक् मे पी एस एन आयतने अत्यक् मे उसस डिप्लोमा पाठमाला मेहमीन तिबुण मट अद किन सतुटे अत्र पी एस एन एच एंड डी पाठमाला सद लंकावे अंक एक तत्ट अभी पत्न हकीन विशेषम पी एस एन प्लैटिनम स्टेटस् लबनपुल उपरी उच्चतम स्थानेट अभी नुकड़ वसर हतरा लबागणतीन कोटिमको तथम पौगे वसर दिखे ये प्लैटिनम स्टेटस हमुन एक आयतने ई सॉफ्ट मेट्रो कैंपस इध मे सदा सुविशेषी कारण कीपैक बलपालतीन एक मे अभी मे अद्यापने गुड़काय केंद्रकर्गणी रटे प्रधान नगर एमता कोलम एमता महानूर वगे प्रधान नगर एक पमनाय නමුත් අපි උසස් අධ්‍යාපනය ගෙනිහිල්ලා තියෙනවා ලංකාවේ සෑම පළාතකටම සෑම දිස්ත්‍රික්කෙම ඊසොප් ශාඛා 42ක් ක්‍රියාත්මක වෙනවා ලංකාව පුරා. ඉතින් ඒ වගේම මේ උසස් අධ්‍යාපනය ලබා ගන්න පුළුවන් ඒ කියන්නේ මේ HND පාඨමාලාව හදාරන්න පුළුවන් මධ්‍යස්ථාන 20ක් තියෙනවා. ඉතින් මේ තියෙන සංචාරණ සීමාවන් යටතේ उना दर्वा दें मे दस दीपापी अंट मे लोक बैक तीन दर्वे कुहरी नवत्तला बोडी मेक नवत्तला इतने तील अध्यापने लबादेन मे जीवित अवधान मतक इतनी इतकोट मे ये तत्व दर्वांट पुलवा गेदर तमंगि गेदर दिमाप्यांगे शवनी दम अपे लंगम शाखाट यमुला मे उसध्यापने हदारा आरंभकरा मे मध्यस्थान विस्संग तोरगन ඉතින් ඔය නිසා තමයි අතරම මේ මම කිව්වා අපේ ELMS කියන පද්ධතියේ තියෙන සුවිශේෂී ලක්ෂණ. ඒ වගේම අපි හැම මේ පාඨමාලාවේ විෂය අන්තර්ගතය මුද්‍රිත පොත් විදියට අපි ලබා දෙනවා. එතකොට මේ දරුවන්ට අවශ්‍ය අර මම කිව්වා මේකේ උගක් අගීම් කරන්නේ නිබන්ධන හරහා කියලා. මේ නිබන්ධන ඒ හැම කෙනෙක්ටම අපි සබ්මිට් කරන්න පුළුවන්. ඒ කියන්නේ නිබන්ධන ඇතුළත් කරන්න වෙන්නේ ඔන්ලයින් පද්ධතියට. පිටුමා මොහොතක් දෙන්න අපි වෙලාව බලමු. सुविशेषी कारण कीपे शाखा जाले इवागे मे ऑनलाइन लर्निंग पद्धति इलांगड़ दरुवांट लबादेन पासुकाम गुरुवरु आचार मंडले सेलु कारण निसा इवागे प्लेसम प्लैटिनम सम्मान मंगितनो अतरम अद एच एंड डी पाठमाला तोरगा उब अनिवार्यं ईसॉफ तोरगते सेलु कारणावली सनातवेन අපි තව දකින්න කාරණයක් තමයි උසස් පෙළෙන් පස්සේ ඇතම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැකියා සඳහා යොමු වෙන උන් රස්සාවල් කරන්න යනවා රැකියාව කරන අතරේ මේ පාඨමාලාව උන්ට හදාරන්න පුළුවන්ද
ඒක ගැටලුවක් නැද්ද? ඔව් අනිවාර්යයෙන්ම. ඇත්තටම මේ දැන් උසස් අධ්‍යාපනය කියන එක අර දැන් ඉස්සර වගේ හැමදාම කැම්පස් එකට ගිහිල්ලා දවස් පහේම ඉගෙනගෙන එහෙම කරන්න අවශ්‍ය වෙන්නේම නැහැ. එහෙම කරන්න හැමෝටම හැකියාවකුත් නැහැ. ඉතින් ඒ නිසා ඔබ කිව්වාගේ තමාරලාට දැන් දෙමෝපියන්ගේ තියෙන පසු පෞල් පසුබිම ඒවත් එක්ක රැකියාවකට යොමු වෙන්නත් වෙනවා. ඉතින් අපේ සත්‍යන්ත පාඨමාලාවත් තියෙනවා මේ උසස් ඩිප්ලෝමා පාඨමාලාව සඳහා. ඉතින් ඒකෙත් ඔබට සත්‍යන්තේ පැවැත්වෙන නිසා ඒකත් මාර්ගස්ත ක්‍රමයට තමයි මේ දස්සල පැවැත්වෙන්නේ. කිසිදු බාධාවකින් තොරව රැකියාවක් කරන ගමන් වුණත් මේ උසස් ඩිප්ලෝමා පාඨමාලාව කරන්න පුළුවන්. අනිත් එක මේකේ තියෙන සුවිශේෂත්වය තමයි මොකක් හරි මග ඇරුණා නම් අපිට බැරි වුණා නම් එක විෂයක් කරගන්න බැරි වුණා නම් ඒ කණ්ඩායමත් එක්ක ඊළඟ කණ්ඩායමත් එක්ක හරි කරන්න පුළුවන්. මේකට අර ලොකු සීමාවන් පැනවෙන්නේ නැහැ. අවුරුද්දෙන් පටන් ගලන් අවුරුද්දෙන් ඉවර කරන්න ඕනේ කියලා. මේක සාමාන්‍යයෙන් අවුරුදු මාස 18න් ඉවර කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අවුරුදු 2ක් 2.5ක් වුණත් මේක සඳහා ගන්න පුළුවන්. තමන්ට පහසු වෙලාවට පහසු විදියට ක්‍රම පියවරෙන් පියවර ඉස්සරහට යන්න පුළුවන්. මොකද සමහර රැකියා කරනකොට විවිධ දේවල් වෙනවා. සමහරට ස්ථාන මාරු ලැබෙනවා. ඒ වගේ ඉතින් ඒ ප්‍රශ්න එක්ක වුණත් මේ පාඨමාලාව කරගෙන යන්න හැකියාව තියෙනවා. ඔව්. දැන් මේ HND පාඨමාලාවක් සාර්ථකව ඉවර කරන කෙනෙකුට එතනින් එහාට උසස් අධ්‍යාපනය සඳහා යම් අවස්ථා උදා කරගන්න පුළුවන්ද? එවැනි අයට මොනවද එහෙම තියෙන අවස්ථාව? මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් මේක තමයි අර හැම පැත්තටම යන්න පුළුවන් මාර්ගයක් හැටියට තමයි මම දක්වන්නේ. ඔබට අවශ්‍ය නම් ඕස්ට්‍රේලියාව, නව ශ්‍රීලන්තය, කැනඩාව ඒ වගේ විදේශ රටක ගිහිල්ලා උසස් අධ්‍යාපනය නිම කරන්න අර ක්‍රෙඩිට් ට්‍රාන්ස්ෆර් කියන ෆැසිලිටි එක හරහා අපිත් එක්ක ඇත්තටම අවබෝධතා ගිවිසුම් වලට එළඹුණු විශ්වවිද්‍යාල ගොඩක් තියෙනවා ලෝකයේ විවිධ රටවල්වල. ඊසොෆ්ට් එකේ තියෙනවා ඊසොෆ්ට් ඉන්ටර්නැෂනල් ප්ලේස්මන්ට් ඩිවිෂන් කියලා අංශයක්. ඉතින් ඒකෙදි අපිට පුළුවන් ඔබට කැමති විශ්වවිද්‍යාලයට ඔබ යොමු කරන්න, විදේශගත වෙලා උපාධිය සම්පූර්ණ කරන්න. ඒතර සමහරලාට මේකේ විදේශ උපාධිය අවසාන වසරට යොමු වෙන්න හැකියාව ලැබෙවි. හැබැයි සමහර විශ්වවිද්‍යාල අවසාන වසරට යන්න බැරුව සමහර අය කියන්න පුළුවන් ඔබට දෙවන වසරේ ඉඳන් හදාරන්න වෙනවා කියලා. ඉතින් ඒක එක් අවස්ථා අනුව ඒ තමන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න ඕනේ. ඒ වගේම තමයි ඔබට පුළුවන් ලංකාව තුළදී වුණත් බ්‍රිතාන්‍ය උපාධියක් සම්පූර්ණ කරන්න. මොකද අපි දැන් මේ වෙනකොටත් ලන්ඩන් මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලය, ඒ වගේම කිංස්ටන් විශ්වවිද්‍යාලය, මහා බ්‍රිතාන්‍යයේ ඒ විශ්වවිද්‍යාල දෙකත් එක්කම අපි කටයුතු කරනවා. ඉතින් ඔබට ඉතාමත් අඩු ආයෝජනයකින් විශේෂයෙන් මේ පාඨමාලාව මම හිතන්නේ රුපියල් 1,07,000 වගේ ප්‍රමාණයකට අවුරුදු 3කටම ඔබට බ්‍රිතාන්‍ය උපාධියක් ලංකාව තුළදී සම්පූර්ණ කිරීමේ මාර්ගය මේ පියර්සන් HND හරහා ලැබෙනවා. ඒකත් තව විශේෂයෙන් කියනවනේ ඇත්තටම අපි තමයි එකම ආයතනය ගොඩක් වෙලාවට මාසික වාරික වශයෙන් මේ ගෙවලා පාඨමාලාව හදාරන්න දීලා තියෙන. ගොඩක් අය සමහරට උසස් අධ්‍යාපනය දරුවන්ට ලබා දෙන්න බැංකු ණය ගන්න වෙනවා. නමුත් අපි සාමාන්‍ය අපේ මාසික වාරිකයේ මේ HND පාඨමාලාව සඳහා රුපියල් 15,000ක් වගේ ප්‍රමාණය. දැන් දරුවන්ට අද ටියුෂන් දෙන්න ගියත් දෙමව්පිය සමහරලාට රුපියල් 7,000ක් වියදම් කරනවා. ඉතින් ඒ වගේ මුදලකට ඔබට පුළුවන් දරුවන්ගේ උසස් අධ්‍යාපනය ලබා දෙන්න මේ ක්‍රමවේදය ඔස්සේ. තවදුරටත් ඔබට ඒ ගැන තොරතුරු දැනගන්න පුළුවන් 7,572,572 දුරකථනාංකය හරහා. දැන් අපි මේ ඊසොෆ්ට් ආයතනය ගැන කතා කරොත් ඔබේ උසස් අධ්‍යාපන ආයතනය රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයක්. ඊසොෆ්ට් උසස් අධ්‍යාපන ආයතනයේ තියෙන විශේෂ වැදගත්කම් මොනවද කියලාත් අපි සඳහන් කළා. ඔව් ඇත්තටම දැන් ඔබ දන්නවා දැන් රටේ පෞද්ගලික අධ්‍යාපනය රජයේ විසිනුත් ඇත්තටම ප්‍රවර්ධනය කරනවා. මේ වෙනකොට අපි ඉතාමත් කුඩාවට පටන් ගත්ත ආයතනයක් වසර 2000 ඇත්තටම සිසුන් 10කින් වගේ පටන් ගත්ත ආයතනයක් අද වෙනකොට රජයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් තත්ත්වයට විශ්වවිද්‍යාල ප්‍රතිබන්ධන කොමිසම මගින් අපිට අනුමැතිය ලැබිලා තියෙනවා. ඉතින් මේහි ලැබෙන සුවිශේෂත්වය තමයි අපි දැන් අපි දන්නවා ඇත්තටම උසස් පෙළින් හොඳට සමත් වෙන සිසුන් යම් ප්‍රතිශතයකට පමණයි රජයේ විශ්වවිද්‍යාලයේ නිදහස් අධ්‍යාපනය යටතේ උපාධියක් ලබන්න හැකියාව ලැබෙනවා. ඒක සාමාන්‍යයෙන් 30,000ක් වගේ ප්‍රමාණයක්. නමුත් උසස් පෙළ සුදුසුකම් ලැබලා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබිය හැකි ප්‍රමාණය 150,000ක් විතර. ඉතින් ඒ නිසා දැන් රජයෙන් ක්‍රමවේදයක් ගෙනල්ලා තියෙනවා මේ පොලි රහිත රජයෙන් ලබා දෙන ණය පාසුකම් යටතේ විශේෂයෙන් දරුවන්ට උසස් අධ්‍යාපනය ලබා ගන්න. මේ උසස් පෙළ සමත් දරුවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගන්න බැරි වුණාට. ඉතින් අන්න ඒ ක්‍රමවේදය හරහා උපාධි හදාරන්න ලැබීම තමයි මේ ඊසොෆ්ට් රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයක් වීමෙන් දරුවන්ට ලැබෙන ලොකුම සහනය. මේකේ සුවිශේෂී කාරණා කීපයක්ම තියෙනවා. එකක් තමයි මේ ඉගෙන ගන්න කාලෙදි කිසිම ගෙවීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පොලිය පවා ගෙවන්නේ රජයෙන්.
ඉගෙනගෙන අවුරුද්දක් ඉවරලා රැකියාවක් ලබා ගත්තට පස්සේ තමයි ගෙවීම් කරන්න ආරම්භ කරන්නේ. ගෙවීම් කරන්නේත් වසර 4-7කින්. ඉතින් ඒ නිසා එතකොට මේක කිසිම ඒ කියන්නේ අවදානමක් නැහැ දෙමව්පියන්ට හෝ දරුවන්ට. ඉතින් ඔය ඕක තමයි දරුවන්ට ලැබෙන සුවිශේෂී වාසිය මේ අපේ රජයේ නොවන පෞද්ගලික විශ්වවිද්‍යාලයක් වීම. දැන් මේ වෙනකොට ඇත්තටම ඊසප් හරහා තොරතුරු තාක්ෂණයේ උපාධිත් ගෞරව උපාධි වසර 4ක ගෞරව උපාධියත් ඒ වගේම ව්‍යාපාර කළමන කරන ශාස්ත්‍රයේ ගෞරව උපාධියකුත් ලබා ගැනීම අවස්ථාව තියෙනවා මේ ඊසප් මෙට්‍රෝ කැම්පස් හරහා ඔය රාජ්‍ය පොලි රහිත නායක්‍රමයේ ඔස්සේ. ඔව්. දැන් වෛද්‍ය දයන් රාජපක්ෂ මහත්මයා දැන් ඔබ පිලිබඳවත් කතා කළොත් 2019 අවුරුද්දේ විශිෂ්ටතම ව්‍යවසායකයා තේරීමේ සම්මාන උළෙලේ ජාතික මට්ටමින් ඒ වගේම බස්නාහිර පළාත් මට්ටමින් ඔබ රන් සම්මානයෙන් පිදුම් ලැබනවා. ඒ හින්දාම ව්‍යවසායකෙක් විදිහට ඔබෙන් අහන්න කැමති ව්‍යවසායකෙක් විදිහට ඉදිරි දැක්ම මොන වගේද කියලා. ඔව් ඇත්තටම මේ මනෝජ් මම මගේ වෛද්‍ය වෘත්තියට සමු දීලා 2000 කොළඹ විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාධියක් ලබාගෙන ඒ වෘත්තියට සමු දීලා මේ ශාස්ත්‍රයට එන්නේ මේකට තියෙන අතිශය ආසාව නිසා. මම ඇත්තටම අද වෙනකොට මගේ දේශන කටයුතු වලට වසර 30ක් වෙනවා. ඒ කියන්නේ 1991 මම පාසල් උසස් පෙළ නිම කරලා ඉවරුණ අවදී ඉඳන් මම තාමත් පරිගණක ශාස්ත්‍රය සහ ව්‍යාපාර කළමනාකරණ ශාස්ත්‍රයේ දේශකයෙකු හැටියට දශක 3ක් මම කටයුතු කරලා තිනවා. ඒකට මම ගොඩක් ඇලුම් කරනවා. ඉතින් මගේ දැක්ම තමයි ඇත්තටම අපේ උසස් අධ්‍යාපනයේ මේ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ ජාත්‍යන්තර මට්ටමේ පවතිනවා කියන එක තමයි මගේ අදහස. ඒ නිසා අපි ඇත්තටම මේ උසස් අධ්‍යාපනය ජාතික ඒ කියන්නේ ශාස්ත්‍රයක් හැටියට ඉන්ඩස්ට්‍රියක් හැටියට ඩෙවලොප් කරලා මේ විදේශ සිසුන් ලංකාවට ආකර්ෂණය කරගෙන විදේශ විනිමය ලබාගත හැකි ලොකු ශාස්ත්‍රයක් බවට පත් කරන්න පුළුවන් කියන එක තමයි මගේ දැක්ම. ඒ සඳහා තමයි අපි ඇත්තටම අපේ ආයතන ක්‍රියාත්මක වෙන්නේ. අපි ඇත්තටම ඉදිරියේදී ගොඩක් නේවාසික පහසුකම් සහිත විදේශ ශිෂ්‍යන් වලට ආකර්ෂණය කරගත හැකි විශ්වවිද්‍යාල පද්ධතියක් නිර්මාණය කිරීමේ කටයුත්තක මේ වෙනකොට නියැලලා ඉන්නවා. කියන්නේ ව්‍යවසායකයෙක් විදිහට විදේශ විනිමය අරගෙන එන්නත් යම් උත්සාහයක් දරන්න සූදානමක් තියෙනවා. පොදුවේ අපි කතා කරොත් මේ වර්තමාන තත්ත්වයත් එක්ක සාමාන්‍ය උසස් පෙළ නිමා කරන සිසුවියන් ඔවුන්ට රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න බැරි වෙයි. මොන වගේ කැමැත්තක්ද තියෙන්නේ ඔවුන්ගේ අධ්‍යාපනයට තියෙන අවස්ථා වැඩි කරගන්න තවදුරටත් යමක් ඉගෙන ගන්න පෞද්ගලික විශ්වවිද්‍යාලයකට හරි ඇවිල්ලා තමන්ගේ ඒ සුදුසුකම් වැඩි දියුණු කරගන්න මොන වගේ පෙළඹීමක් කැමැත්තක් තියෙනවා වගේද ඔබ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ව්‍යවසායකයෙක් විදිහට? ඔව් අතරමෙන් දැන් ඒක ගොඩක් විවිධ සිසුන් අතරේ කැමැත්ත ටිකක් වෙනස් වෙනවා. ඒක ගොඩක් වෙලාවට ඒගොල්ලෝ සමහර වෙලාවට අතරම මේ ඒ එකක් තමයි ඒගොල්ලෝ මේ උපාධියක් ලබා ගත්තත් ඒගොල්ලන්ට ලැබෙන ප්‍රතිලාභ අඩු වීම නිසා ඒ අපේක්ෂාවන් සමහර අය ඒකට යන්න කැමති නැහැ. උදාහරණයක් දැන් සමහර රැකියා තියෙනවා. ඒ රැකියාවට මේ උපාධියක් නැති වුණත් යන්න පුළුවන්. හැබැයි ඒ වගේ හොඳ ආදායමක් ලැබෙනවා. ඉතින් අන්න ඒ දේ අපි නැති කරන්න ඕනේ. ඒකට ඇත්තටම හොඳම දේ තමයි මේ ඉල්ලුමක් තියෙන ශාස්ත්‍රවලට අපි දරුවන් යොමු කරන්න ඕනේ. ඔය අපේක්ෂා බංගත්වයට ලක් වෙන්නේ ඉල්ලුමක් නැති ශාස්ත්‍රයක උපාධියක් ලබා ගත්තාම. ඒ උපාධියට වටිනාකමක් නැත්නම් අපේ ව්‍යාපාර ලෝකේ පෞද්ගලික අංශේ හෝ රාජ්‍ය අංශේ ඒ දරුවන්ට ඉහළට යන්න අපහසු වෙනවා. ඉතින් ඒ නිසා අපි හැම වෙලාවෙම දරුවගේ දැක්ම දරුවගේ ඒ කියන්නේ ආසාව ඒ කියන්නේ යාගේ දක්ෂතා මේ ඉල්ලුම කියන දෙයත් හරියට තේරුම් අරගෙන තමයි දරුවන් යොමු කරන්නේ. එහෙම හරියට අපි යොමු කරොත් මේ දරුවන් ගොඩක් උනන්දුවක් දක්වනවා. මොකද ඒගොල්ලන්ට තියෙන මේ අනාගතය පිළිබඳ අවිනිශ්චිතභාවය. නැතු උසස් අධ්‍යාපනයට තියෙන අකමැත්තක් නෙමෙයි. ඉතින් උසස් අධ්‍යාපනය ලබාගෙනත් අනාගතේ හදාගන්න බැරි නම් ඒ දරුවන් අනිවාර්යෙන් පසුබෑමකට ලක්වීම අපිට වළක්වන්න බෑ. ඉතින් මේක අපිට හොඳ උපදේශන සේවාවක් මගින් පුළුවන් ඉල්ලුම තේන ශේෂ්ත්‍ර තෝරලා දීලා දරුවාගේ දක්ෂතාවයට ගැළපෙන ශේෂ්ත්‍රයක් තෝරලා දීලා ඒ දරුවා මේ මාර්ගය ඔස්සේ ඉදිරියට ගෙනියන්න. එතකොට මේ දරුවන් මේ ශාස්ත්‍රයට මේ උසස් අධ්‍යාපනයට යොමු වීමේ ප්‍රමණතාවය දැනටත් ගොඩක් තියෙනවා. නමුත් ඒක අපිට වැඩි කරන්න පුළුවන්. පොදුවේ
මේ වෙලාවේ දරුවොත් මේ වැඩසටහන බලාගෙන ඉන්නෝ ඇති e-soft ආයතනය විදියට දරුවන්ට මොන වගේ පණිවිඩයක්ද දෙන්න පුළුවන්? ඔව් ඇත්තනම මම කියන්නේ අධ්‍යාපනය කියන දේ දැන් මම වෛද්‍යවරයෙක් වුණාට මම දැන් මේ වෙනකොට ශාස්ත්‍ර තුනක අධ්‍යාපනයක් ලබා තියෙන තියෙනවා. එකක් තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ උපාධි පශ්චාත් උපාධියක් දක්වා මම හදාරලා තියෙනවා. ඒ වගේම ව්‍යාපාර කළමනාකරණ ශාස්ත්‍රය. ඉතින් මම කියන්නේ අධ්‍යාපනය කියන දේ අපි ලබා ගන්නෙ කොහෙන්ද? ලබාගන්නේ මොන ක්‍රමයටද? ඒක අන්තර්ජාලයෙන්ද? එහෙම නැත්නම් පොතපතෙන්ද? නැත්නම් තවත් ගුරුවරයෙක්ගෙන්ද? නැත්නම් දෙමව්පියන්ගෙන්ද? කියන එක අදාළ වෙන්නේ නැහැ. තමන්ට කුසලතා වැඩි වෙන තරමට තමන්ගේ අවශ්‍යතාවයන් වැඩි වෙනවා. ඉතින් මම කියන්නේ මේ දරුවන්ට තරුණ පරපුරට මේ අධ්‍යාපන සහතික එකතු කිරීමෙන් ඈත් වෙන්න. සහතික වැඩක් වෙන්නේ නැහැ. මං ඔබ යන්න මේ ඉන්ටර්විව් එකකට කවුරු සහතික බලන එකක් නැහැ. ගොඩක් අය බලන්නේ ඔබට ඒ හැකියාව තියනවද කියන දේ. ඒ නිසා මේ අධ්‍යාපනය අපි ලබා ගන්න ඕනේ කුසලතා වර්ධනය කරගන්න. තමන්ට කරන්න පුළුවන් දේවල් වැඩි කරගන්න ඕනේ. දැන් මං අධ්‍යාපනය උපාධියක් ලබා ගන්නත් මං සමහරකින් අහනවා මොනවද ඔබට කරන්න පුළුවන් කියලා. ඒකට උත්තරයක් නැහැ. ඉතින් ඒ නිසා අපි යන්නේ ඒ தත්වයට මේ දරුවන් පොඩි කාලේ ඉඳන්ම ටික ටික මේ ප්‍රායෝගිකව දැනුම උපයෝගී කරගන්න තමයි පුරුදු වෙන්න ඕනේ. මොන හරි දැනුමක් ලබා ගන්නම් ඒක අපිට ඇප්ලයි කරන්න පුළුවන් වෙන්න ඕනේ. Learn to apply. කොච්චර දැනුම තිබ්බත් දැන්නේ ඒක අපිට යොදා ගන්න බැරි නම් අන්න ඒ தത്വෙට ක්‍රමක්‍රමයෙන් යොමු වෙන්න ඔබේ ජීවිතේ ඔබේ අනාගතේ ගොඩාක් සාර්ථක කරගන්න ඔබට පුළුවන් වේවි. ඔබට තවදුරටත් වැඩි විස්තර දැනගන්න පුළුවන් e-soft metro campus අමතලා ඔබට තිරේත් ඒ පිළිබඳව තොරතුරු දිස් වේවි. මෙන්න මේ දුරකථන අංකය 7572572 නැත්නම් www.esoft.lk වෙත පිවිසලා තොරතුරු ලබා ගන්න පුළුවන්. e-soft metro campus ප්‍රධාන ශාඛාව නම්බර 3 ද ෆොන්සේකා පෙදෙස කොළඹ 4 දෙවෙනිපුර ශාඛා 40ක් ඔබට අධ්‍යාපනය සඳහා ඉඩ තිබෙනවා. වැඩිදුරටත් කතා කරලා තොරතුරු දැනගන්න නම් මේ ශාඛා වෙත ගිහිල්ලත් දරුවන්ට තොරතුරු ලබා ගන්න අනිවාර්යයි. මේ හැම ශාඛාවකම ඇත්තටම විශේෂයෙන් අපි පුහුණු කරපු අර උපදේශන සේවාවන් ලබා දෙීමට හැකි ස්ටුඩන්ට් කවුන්සලර්ස්ලා ඉන්නවා. ඉතින් මම කියන්නේ ඇත්තටම දරුවන්ගේ අනාගතය හදාගෙන ගන්න නම් මේකට දෙමව්පියන්ටත් ලොකු කාර්යභාරයක් තියෙනවා. දරුවන්ටම කියන්න එපා ඔගොල්ලෝ ගිල්ල පාඨමාලාවක් හොයාගෙන කරන්න කියලා. මොකද අපි දෙමව්පියන්ට ඊට වඩා අත්දැකීම් තියෙනවා. දරුවන් සමහරට අනාගතයේ දකින්නවා ඇති දෙමව්පියන්ට ඊට වඩා අත්දැකීම් තියෙනවා. ඒ නිසා මේ දෙගොල්ලම ගිහිල්ලා සාකච්ඡා කරලා තමන්ගේ දරුවාට හොඳම ගැළපෙන ක්‍රමවේදය තෝරාගන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඒ නිසා අපේ ශාඛාවකට යොමු වෙලා මේ ආයත් එක්ක කතා බහ කරලා තියෙන විවිධ ක්‍රමවේදයන් සංසන්දනය කරලා බලලා තමන්ම තීරණයකට එන්න ඕනේ මේ මගේ දරුවා සඳහා හොඳම ක්‍රමය මෙන්න මේ කියන දේ. ඉතින් ඒතකොට තමයි අත්‍තරම අපිට මර කවුරුවත් කරන්න විදියට දැන් අපේ අය ගොඩාක් පෙළඹෙන්නේ අනිත් එක්කෙනා කරන එක කරන්නනේ. ඒ අනිත් එක්කෙනා කරන එක ඇත්තටම ගොඩක් අසාර්ථකයි. මොකද ඒක එක්කෙනාට ගැළපෙන්නේ නැහැ හැම ක්‍රමවේදෙම. ඒ නිසා මම කියන්නේ දෙමව්පියනුයි දරුවනුයි එකතු වෙලා තමයි තමන්ගේ දරුවන්ගේ ඉදිරි අනාගතේ කොයි පැත්තෙන්ද යන්න ඕනේ මොන මාර්ගයේද අපි තෝරගන්න ඕනේ කියන එකඟතාවයට එන්න ඕනේ. හොඳයි අපි බෙහෙවින් සතුටවන්ත වෙනවා e-soft සමූහ ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය දයන් රාජපක්ෂ මහත්මයාට බොහොම ස්තුතියි ඔබතුමාට. අයිබුවන් e-soft පිළිබඳව සහ දරුවන්ට තමගේ අනාගතය සාර්ථක කරගන්න අධ්‍යාපනික වශයෙන් පාඨමාලා තෝරා ගැනීමේදී මොනවද සිතා බලන්න ඕනේ ඒ සඳහා e-soft ලබා දීලා තියෙන පාසුකම් මොනවද ඒ සඳහා තියෙන අවස්ථා මොනවද කියලා දැනුවත් කරන්න. එමනම් බොහොම ස්තුතියි අලිත් ඔබතුමාට. එමනම් අපි අදට ඉරිදා අයිබුවන් තුලිනුත් සමු ගන්නවා ඔබට ප්‍රාර්ථනා කරනවා යහපත් දවසක්. I bought. අපේ ජීවිත වල වැදගත්ම කාලේ නිකරුණේ ගෙවල් වලට කොටු වෙලා ගෙවල් දාන්න පුළුවන්ද? අගේ සීන ප්‍රමාද කරන්න වසංගිත තියා කිසි දෙයකට බෑ. ඒක නිසා මමත් e-soft එකේ HND කරන්න පටන් ගත්තා. නිකරුණේ කාලදමන කාලය මට අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්න පුළුවන් වුණා. ඔබ අධ්‍යාපන සිහිනයට නැනවත්ම මඟ e-soft HND